ලෙහිනිට කෙලවෙයි. රදීෂ් කිතුල් ගහ අයිති ගෙදර කෙල්ලත් එක්ක සෙට් වෙනවා. ලිහිණි රදීෂ් එක්ක යාළු වුණාට රදීෂ්ව එච්චර ගණන් ගන්නේ නැහැ. රදීෂ් සිටියත් අනුහස්තමයි සලකන්නේ. ඒ ඇරෙන්න රදීෂ්ව ගණන් ගන්නෙත් නැහැ. රදීෂ්ට දැනෙලා තියෙන්නේ ලිහිණි ආදරේ අනුහස්ත කියලා. ඒකයි ලොකු අප්පගෙන් ඇහුවේ ලිහිණි ඊට කලින් තාත් එක්ක හරි යාළු වෙලා හිටියද කියලා. මොකද රදීෂ් කොච්චර ආදරේ කරත් ලිහිණි රදීෂ්ට ආදරේ නැති නිසායි. ඉතින් රදීෂ් කිතුල් ගහක් ඔයන් ලොකු අප්පත් එක්ක ගිය ගෙදර ඉන්න කෙල්ලට රදීෂ් ගැන හිත යනවා. රදීෂ් ඉස්සරහට ඒ කෙල්ලව ෂොප් එකේ එකවුන්ට් සඳන වැඩවලට ගන්නවත් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවත් එක්ක රදීෂ් ලිහිණිගෙන් ප්‍රතික්ෂේප වීම සහ ඒ කෙල්ල රදීෂ්ට ලැබීමත් එක්ක රදීෂ්ට ලිහිණිම එපා වෙනවා. කතාවේ බලාගන්නත් අපිට පුළුවන් වෙනවා. එතකොට ලිහිණිට අනුහස්වත් රදීෂ්වත් කියන දෙන්නගෙන් කවුරුත් නැති වෙනවා. ඒ වගේම අනුහස් සමාධි ආදරයත් ඉක්මනට පටන් ගන්නවා. අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් රදීෂ්ට ලිහිණිට වඩා අලුතෙන් ආපු කෙල්ල ගැලපෙනවා කියලා හිතන අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.